ඉතින් දැන්ටවත් වෛද්‍යවරු 1000කට 1500කට ආසන ප්‍රමාණයක් එක අවුරුද්දක් ඇතුළත රට දාලා ගිහිල්ලා තිනවා. මේ සමහර දෙනෙක් නාපව වෙන්න බලාපොරොත්තු ඉන්නේ. කිසිදා නොවිරු විදිහට වෛද්‍යවරු රට හැරදා යාම සඳහා ප්‍රධානම හේතු විදිහට අපි දැක්කේ තමන්ට ජීවත් වීම සඳහා තමන්ගේ රාජකාරිය තමන්ගේ ඒ තත්ත්වයන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන වෙළඳපළ වටිනාකම කාර්යසාධනයේ තමන්ගේ හැකියාව මත පදනම් වෙච්ච වේතනයක් වැටුපක් නොලැබීම තමයි ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ වෛද්‍යවරු විදේශගත වීම සඳහා. ලංකාවේ පවත්නා කම්කරු නීති සහ නිවාඩු නීති වලට අදාළව නිවාඩු ලබාගත් පුද්ගලයෝගේ සංඛ්‍යාව එකතු කරලා 840ට කියනවා මේ සියලු දෙනා සංක්‍රමණය වෙලා කියන කාරණේ. මේක අතිශය බොරු කතාවක්. එක කාලයක කාබනික වගාව ගැන මේ විදිහට බොරු කිව්වා. ඊට පස්සේ තවත් කාලයක අර ගිලන් රථ සේවය ස්ථාපනය කරනකොට යහපාලන ආණ්ඩුව කාලේ කිව්වා කරන්ට් වදින ගිලන් රථ ගැන කතාවක්. මේ විදිහේ පට්ටපල් බොරු දිගින් දිගටම ජනගත කිරීමේ සංස්කෘතියෙන් අපි ඉවත් විය යුතුව තියෙනවා. මේක නෙවෙයි වෙලා තියෙන්නේ. ආයතන සංග්‍රහයේ තියෙන නිවාඩු ප්‍රතිපාදන අනුව රට යනවා කියන්නේ ඔවුන් සංක්‍රමණය වීම එහෙම නැත්නම් මයිග්‍රේට් වෙනවා කියන එක නෙවෙයි. ඔවුන්ගෙන් කොටසක් එනවා. මේක අදයි එක ආපු දෙයක් නෙවෙයි. දීර්ඝ කාලයක් පුරාම තිබ්බ දෙයක්.